ගොවි මහත්මයා දැන් අස්වැන්න මගේ අස්වැන්න නම් බොහොම හොඳට තියෙනවා නමුත් සියාතුගේ අස්වැන්න තමයි මට දුක පාළුවට ගියේ නේද තමයි අයියෝ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ සමාජික ආවගෙන් මම අහන්න කැමතියි ඔබතුමියට අද විශේෂ දවසක් වෙන්නේ නැති ඔබතුමියගේ ගුරුවරයා නම් තමයි අද දවසේ සිටින්නේ ඒ වගේම අපගේ ශ්‍රී ලංකන් ලයිෆ් මේ වේදිකාවේ තරඟ කර තරඟකරුවන් බොහොම දෙනෙක්ගේ ගුරුවරයා නොත් එතුමා ඒ වගේම අපගේ නිෂ්පාදක කණ්ඩායම ශ්‍රී රත්නායක මහත්මයාගේ ගුරුවරයා එතුමා मगे गुरुवरया महाचार्य संगीत निपुण सनत नंद श्री महात्मा मेतन पेमीनीम उब कालीन संधान करा वगे इतम लोकु गौरव या श्रीलंकन लाइफ वेडसट नटा मौन गे हेकिवा नगे करा नट තින් ඒක ඇත්තටම අද ඉතා සුන්දර වාසනාවන්ත රාත්‍රියක් වෙනවා අනිවාර්යෙන්ම එපමණක් නෙවෙයි මල්කාන්ති නන්දසිරි මහත්මයාත් එතුමා දෙපළගේ ආදරණීය දෝනියන් දත්ත විශ්වාසව සම්බන්ධ වෙනා ප්‍රේක්ෂකගාරේ ඔව් ඇත්තටම ඒක ඇත්තටම මම හිතනවා මේ ආධුනික ගායක ගායිකාවන් මේ හැම දිනටම ඉතා විශේෂ අවස්ථාවක් වෙනවා මොකද ඔවුන්ගේ අවංක අදහස් වලින් ඔවුන්ගේ ඒ පැමිණීම ඇත්තටම අගය කරනවා ශ්‍රී ලංකන් ලයිෆ් වැඩසටහන තුලින් එවගේම ආයුෂ් ගැන කියන්න කැමතියි ඒ ගීතයට අවශ්‍ය විදියට ප්‍රාසංගික විදිරිපත් කරමින් ඉතා හොඳින් ගායනා කළා මම හිතන ඔබගේ හඬට අවශ්‍ය විදියේ ගීතයක් තෝරාගෙන තියෙනවා ඒක විශේෂයි සුබ පතනවා පුතේ ඔයාට බොහොම ස්තුතියි වැඩ ජනතරගවට මහත්ම ඔව් මේ සින්දු කියන පුංචි ගොවි මහත්තයෝ ඔබ නම් අද ඉතාම අලංකාර ලෙස ගොවි මහත්තෙක් වගේම ඇවිල්ලා තියෙනවා ඒ ප්‍රාසංගික බව මම ඉතාම අගය කරනවා ඔබගෙන් ඔබ හැමදාමත් ප්‍රාසංගිකයි අපි හැමදාමත් ඔබට සුබ පතනවා හදවතින්ම සුබ පතනවා ඉදිරියට යන්න කියලා බොහොම ස්තුතියි
රුවන් වේලසේකර මහත්මයා. ඔව් දනංජය, ඇත්තටම මම හිතනවා ආයුෂ් ප්‍රභූ බණ්ඩාර මහාචාර්ය ස්තනිස්ලාව්ස්කිගේ මූල ධර්මයන් හොඳට අධ්‍යයනය කරලා තියෙනවා කියලා පේනවා. සුබ වතරම්. බොහොම ස්තුතියි. ඒ වගේම ආයුෂ් කැමති ඇති මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරියන් ඔබ ගැන මොනවද හිතන්නේ කියලා දැනගන්න. ඔව් දනංජය, මම ශ්‍රී ලංකා ලයිෆ් මම රටාන පුළුවන් හැම වෙලාවෙම බලන කෙනෙක්. මම බලන්න ආසයි, මදරි මල්කාන්ති ආසයි. ඉතින් අපේ දුවත් එහෙමයි. ඉතින් මේවා මම දැක්ක ෆෑන් කාලා ඉතින් මෙයාගේ අද මේ වේදිකාවේ ඒ අයගේ දස්කම් දක්වන ඒ තුන්දාම දස්කම් දැකලා තියෙනවා. ඉතින් මම කල්පනා කරන්නේ වෙනස් අන්දමකට. මම මෙයා දිහා බලන්නේ ගුරුවරයෙක් වශයෙන්. මොකද අපි යම්කිසි දොරක් මෙම ක්ෂේත්‍රය වෙලා තියෙනවා. එය අපෙන් පස්සේ ගෙනියන්නේ කවුද කියන එක හොයාගන්න වටනම් ඕනේ. ඉතින් මේ අතරින් ඒකෙන් බිහිවේ කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. මං අපේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපේ ගමනේ යන්න හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගන්න නිකම්ම ගීත ගායන ගායන ශිල්පියෙක් වෙන්න එපා. ඉගෙන ගන්න ඉගෙන අපේ ගමන යම් තැන නතර වෙනවාද එතනින් පටන් ගන්න කියලා මං කියන්න කැමතියි. බොහොම ස්තුතියි සර්. ආයුෂ් මොකද හිතන්නේ මේ රාත්‍රිය ගැන? මං ගොඩක් සතුටු වුණා. ඒ වගේම මං හිතනවා මගේ රටේ ආදරණීය ජනතාවත් ගොඩක් සතුටු වෙයි අද. මං මෙහෙම ඇඳගෙන මෙහෙම මේ විදිහට මෙහෙම නටනට මේ විදිහට සින්දු කියන්නේ මේ කැමරාව තුලින් මාව දකින ජනතාව සනසන්න. ඉතින් මං හිතනවා ඒකට සැනසෙයි කියලා.